අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. මම ඉන්නවා නඩුවේ තීරණය යනක. එතකොට කවුද ජනාධිපතිවරයාට වඩා උඩින් මේ රට පාලනය කරන්න හදන්නේ කවුද කියන අපිට හොයන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක තමයි මේ ජනාධිපතිවරයෙක් පත් වුණාම එතුමා ඒ බලතල සමහර වෙලාවට අරගෙන විනාශ කරනවා. එහෙම නැත්නම් එතුමාගේ වටේ ඉන්නවා එහෙයියෝ ටික. බැල මෙහෙවර කරන වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ උපජනාධිපතිවර වයගෙට. මෙන්න මේ පුද්ගලයෝ තමයි හොරු ගිහිල්ලා ඉස්තෙල්ලාම අල්ලගන්නේ. 2015 අපේ ආණ්ඩුව ආපු වෙලෙත් අපි කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක් දැම්ම හොරු අල්ලන්න. චම්පික ඇමතුමා, රාජිත ඇමතුමා, සරත් ෆොන්සේක ඇමතුමා, මේ වගේ අපි කණ්ඩායමක් එක්ක වෙලා විජේදාස රාජපක්ෂ ඇමතුමා අපි කිව්වා අපි ආවේ මේ හොරු අල්ලන්න කියලා. හැබැයි වෙලා තියෙන්නේ හොරු ඇවිල්ලා අපේ මිනිස්සුන් අල්ලනවා. ඉතින් මම හිතනවා මේක අවසාන අවස්ථාව අපිට ඇවිල්ලා තියෙනවා. මේක දේශපාලනේ කතා කරන්න එපා, පක්ෂ දේශපාලනේ කතා කරන්න එපා. මේ තමුන්නාන්සලා හැමෝටම වඩා, රොෂාන් රන්සිං ඇමතුමාටත් වඩා මම පක්ෂ ගොඩක හිටපු කෙනෙක්. මගේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ, මං දේශපාලනේ පටන් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පොදු දන එක්සත් පෙරමුණේ. ඊට පස්සේ මං සරත් ෆොන්සේක මහත්මයාත් එක්ක ජනතා විමුක්ති පෙරමුණත් එක්ක කළුතරින් දේශපාලනය කරා. මම ඊට පස්සේ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කෙන් දේශපාලනය කළා. පක්ෂ තුනකින් දේශපාලනය කළා. එකම දිස්ත්‍රික්කේ, එකම පළාතේ දිස්ත්‍රික්ක තුනේම මම පාර්ලිමේන්තුවට ගියා. මම පක්ෂ දේශපාලන ගැන දන්නවා. මේ රටට හොඳ දේවල් වෙලා තියෙනවා මේ පක්ෂ දේශපාලනේ. මේ රටට නරකම දේවල් වෙලා තියෙනවා. මම ඒකට මූණ දුන්න කෙනෙක්. සමහර දේවල් නවත්තන්න ගියාම කියන දෙයක් තමයි මේක අපේ පක්ෂ ප්‍රතිපත්තිය. පක්ෂ ප්‍රතිපත්තිය දූෂිතයන් ආරක්ෂා කරනවා නම් මම දකින්නේ අපිට එතන හිට ගන්න පුළුවන් කියලා. මමත් අවුරුදු පහක් මේ රටේ තිබුණ අමාරුම අමාත්‍යංශ කීපයක් කරපු කෙනෙක්. වරාය අමාත්‍යංශය කරා, ගුවන් සේවා අමාත්‍යංශය කරා, ඛනිජ තෙල් අමාත්‍යංශය කරා, ප්‍රවාහන අමාත්‍යංශය කරා. මේ හතරෙන් තුනක් තමයි මේ රටේ තියෙන වැඩිම හොරකම් කරන අමාත්‍යංශ තුන. හැබැයි අපිට පුළුවන් වුණා මේ හොරකම් නවත්තන්න. මම කියන්නේ 100%ක් මට නවත්තන්න පුළුවන් වුණා කියලා. හැබැයි අඩු කරන්න පුළුවන් වුණා, ලාභ ලබන්න පුළුවන් වුණා. තමුන්නාන්සලාට මතකද දන්නේ මට අමාත්‍යංශයක් දාලා යන්න සිද්ධ වුණා. වරාය අමාත්‍යංශය මට දාලා යන්න සිද්ධ වුණා. චීන සමාගමට හම්බන්තොට වරාය දෙන වෙලාවේ මම ජනාධිපතිතුමාට අගමැතිතුමාට කිව්වා මට මේක අස්සම් කරන්න බෑ කියලා. මම ඌව පස්සට දීර්ඝව කියන්න මොන වගේ දේවල්ද සිද්ධ වුණේ කියලා. අන්තිමට මාව වෙන අමාත්‍යංශයකට දැම්මා. මේ රටේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මෙන්න මේව නවත්තන්න ඕනේ කාලේ තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද තමයි සමාජලාට අර කියනවා කුණු ගොඩවල් කුණු ගොඩකට එක්කව වෙනවා. කුණු නැති පුද්ගලයෝ එක තැනකට එක්කව වෙනවා. ඒක සමාජලාට රොෂාන් රන්සිං ඇමතුමා මට වඩා අවුරුදු 15ක් 16ක් බාලයි. මගේ මල්ලිත් එක්ක දේශපාලනය කරේ. හැබැයි අපි එකට වැටෙනවත් ඇත්තේ අපි හැමෝටම මෙතන ඉන්න හැමෝටම මේ හොරකමට විරුද්ධව එළියට එන හින්දා. මේ මෙතන කීප දෙනෙක් විතරක් නෙමෙයි, තමුන්නාන්සලාට තව මාස 3-4ක් යනකොට තේරෙයි මේ සංවිධාන වලට මොන වගේ කණ්ඩායම් එක්කවෙයිද. හොඳ පුද්ගලයෝ සහ අලුත් පුද්ගලයෝ. අන්න එතන තමයි මම කියන්නේ මේ අරගලය වෙනසක් කරන්න ඕන නම් තමුන්නාන්සලා මේක අමතක කරන්න එපා. මේ රටේ අන්තිම අවස්ථාව තමුන්නාන්සලා දකින්න ඇති. ඊයේ පෙරේද ජනාධිපතිතුමා පරිපූර්ණ අයවැය මේ අලුතෙන් මුදල් ලක්ෂ 2000ක් ලබා ගන්නවා බජට් එකට අමතරව. මමත් බැලුවා, මමත් ඉතින් කියවනෝනේ ඒකේ තියෙන්නේ මොකද්ද. එතුමාගේ සංචාර සහ වාහන වියදම් සඳහා මේ රටේ අර ඉස්සෙල්ල කතා කරපු මහත්වරු කිව්වා වගේ වේල් 3න් 2ට බහැලා 2න් 1ට බහැලා එහෙම තියෙනකොට සංචාර සහ තමන්ගේ වාහන පරිහරණය කරන්න මුදල් ලබා ගන්න ක්‍රමයක් නම් මේ රටේ තියෙන්නේ
ඒ අතින් අනිත් පැත්තෙන් වැට් ගහලා බදු ගහලා කෑම මිල වැඩි වෙලා හැම දෙම අමාරු තත්වයකට ගියා. අන්න ඒක වෙනස් කරන්න ඕන. අද මිනිස්සු ගැන හිතන ක්‍රමවේදයක් ඇති කරන්න ඕන. බදු ගහන බදු ගෙවන්න ඕන මිනිස්සු නෙමෙයි ගෙවන්නේ. තමුන්නාන්සලා අපි හැමෝම බදු ගෙවනවා. මමත් ගෙවනවා. මොකද නැත්තම් මං හරියට ගෙවුවේ නැත්තම් මගේ ව්‍යාපාරවල සමහරලාට මාවත් ඇතුළට දායි. පෞගේ කාලේ රොෂාන් රන්සිංහ මහත්මයාටත් දුන්න පොඩි සෙල්ලම. මේ ක්‍රමය, මේ යන් රටේ යන ක්‍රමය. අනේකින්ද තමයි අපි පොදුවේ අපි තීරණයක් ගත්තා. දේශපාලනයෙන් තොර හොරකමට විරුද්ධ ජාති ආගම් ભેද වලට විරුද්ධ ක්‍රමවේදයක් ඇති කරන්න. ඒක පොළොන්නරුවෙන් විතරන්නේ මේ රට හැම දැනම ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මං කාලෙස් වැඩි වෙලා ගන්නෙ නැහැ. තමුන්නාන්සලා සියලු දෙනාටම සූතිවන්ත වෙනවා. තමුන්නාන්සලා අමතක කරන්න එපා. මේ අවුරුද්ද මේ රටේ මම දකින ඉතාමත් වැදගත්ම අවුරුද්ද බවට පත් වෙනවා. මට මේ දේශපාලනය නොකරුවට මං ඉතාමත් හොඳට සැපෙන් ඉන්න කෙනෙක්, හිටපු කෙනෙක්. රොෂාන් රන්සිංහ ඇමතුමාටත් ව්‍යාපාර ටික කරගෙන දරුවොත් එක්ක ඉන්න පුළුවන්. මටත් මගේ මොනුහුරු දෙන්න බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි හිතුවා නෑ, තව පාරක් උත්සාහ කරලා බලමු, වෙනසක් කරලා බලමු. ඒකින්ද තමයි අද මේ සියලුම හොඳ කොටස් එක තැනකට වැටෙන්න හදන. එක එක සංවිධානයේ ඒ සංවිධානය ඇවිල්ලා අන්තිමටම අපි මේ රටේ පොදු අරමුණක් හඳහා පොදු ന്യാයපත්‍රයක් එක්ක අපි ඉස්සරහට යනවා. අර නිර්පාක්ෂික අරගලයට ඕනි කරපු අලුත් දෙයක්, අලුත් වෙනසක් ඇති කරන්න. ඒ සඳහා තමුන්නාන්සලාගේ දායකත්වය ලබලා දෙන්න. තමුන්නාන්සලාට තරුණ නායකත්වයක් තියෙනවා. මේ රට වෙනස් කරන්න අවශ්‍ය නම් මම හිතන්නේ අවසාන අවස්ථාව අපිට ඇවිල්ලා තියෙනවා. මත්පැන් වලට කෑම් පැකට් එකට ඡන්දයක් දීලා අවුරුදු පහක් දුක් විඳින්න නම් ආයෙ ලෑස්ති නම් වෙන්න එපා. මම දන්නවා තරුණ කොටස් එතන නැහැ. අද මම මේ රටේ හුඟක් තැන් තැන් වල යන කෙනෙක් හැටියට මට පේනවා. ඉස්සර අපේ තාත්තා ඡන්ද දවසේ අපිට ඇවිල්ලා කිව්වොත් අතට කතිරේ ගහන්න, බුලත් කොළේට කතිරේ ගහන්න, මෙන්න මේකට මනාපේ දෙන්න කියලා අපි දෙනවා. අපි ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි අද තරුණ කොටස් එහෙම නෙමෙයි අහනවා, මේ පුද්ගලයා හොඳද, මේ පුද්ගලයා හොරෙද්ද, මේ පුද්ගලයා රට කරන්න පුළුවන්ද, මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා අහන තරුණ පරම්පරාවක් අද අපිට ඇති වෙලා තියෙනවා. මෙන්න මෙතනින් තමයි මේ රට වෙනස් වෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි කතා කරන්නේ. මොකද මේ ප්‍රදේශවලත් ඉන්නෝ කැපුවත් කොළ කියන, කැපුවත් නිල් කියන, කැපුවත් රතු කියන. ඒ කැපුවත් රතු අපි ළඟ තියාගෙන රටේ වෙනස සඳහා අපි එක්ක අවෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා තමුන්නාන්සලාගේ දායකත්වය ලැබල දෙන්න කියලා ආරාධනා කරමින් අද මට මේ අවස්ථාවට ආරාධනා කරපු රොෂාන් රන්සිංහ මැතිතුමා සහ ඒ සංවිධානක කරපු සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් ඉදිරි මාස කීපය ඇතුළත අපි මේ ක්‍රමය වෙනස් කරන්න අපි සියලු දෙනාම එකතු වෙනවා කියලා කියමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.